මේ වෙනකොට වෙළඳපොලේ දකින්න තියෙන හරිම අමුතු ටෙක් ගැජට්ස් කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. රුපියල් 3000ක් වගේ මිල self sharpening mechanical pencil එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඔයා දන්නව ඇති ඔයා එක පැන්සලකින් එකම පැත්තට ලිව්වොත් ඒකේ තුඩ අමුතු විදිහට තමයි ගෙවීම සිදු වෙන්නේ. ඉතින් මේ පැන්සල ඩිසයින් කරලා තියෙන්නේ ඔයා මොන විදිහට ලිව්වත් ඒකේ තුඩ අවශ්‍ය විදිහට රොටේට් වෙලා හැම පැත්තක්ම එකම ආකාරයට ගෙවෙන විදිහට. මේ charge එක රුපියල් 18000ක් විතර වෙනවා. ඉතින් මේකේ design එක හරිම අමුතුයි කියලා වට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම 65 watt fast charging support කිරීමත් මේකේ දින විශේෂත්වයක්. ඒ සමාගම විසින් නිෂ්පාදනය කරපු රුපියල් 39000ක් විතර වටින pro earbud එකක් තමයි මේ. ඉතින් මේකේ උනත් හරිම ලස්සන design එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ දින cool part එක තමයි මේ earbud එක ඔයාට bottle opener එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 48000ක් විතර මිල Bluetooth speaker එකක් තමයි මේ. හරියට නිකන් අමුතු රොබෝ කෙනෙක්ගේ වගේ හැඩයකට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම හරිම ලස්සන lights වගේ දේවල් උනත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. රුපියල් 18000ක් විතර වටින bioluminescent orb එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ ඉන්නේ ඇත්තටම ජීවත් වෙන විශේෂ algae වර්ගයක්. මෙයාල සාමාන්‍ය ශාකයක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ carbon dioxide අරගෙන පරිසරයට oxygen මුදා හැරීම සිදු කරනවා. ඒ වගේම මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි මේක මේ විදිහට සෙලවුවහම අපූර්ව දිලිසීමක් අපිට බලා ගන්නත් පුළුවන්. රුපියල් 84000ක් විතර වෙන LED නොදර්න් ලයිට් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඔයා දන්නව ඇති අවරෝරා හෙවත් නොදර්න් ලයිට් කියලා කියන්නේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ ස්වභාවික වැතු වෙන හරිම ලස්සන සංසිද්ධියක්. මේකේ ඇත්තටම කරන්නේ මේකෙන් නිකුත් වෙන ලයිට් එක බිත්තියට ප්‍රොජෙක්ට් කිරීමක්. ඒ වගේම මේ ලයිට් එක කන්ට්‍රෝල් කරන්න විශේෂ රිමෝට් එකකුත් ඔයාට මේකත් එක ලැබෙනවා. රුපියල් 4000ක් විතර වටින ෆ්ලෙක්සිබල් ට්‍රයිපොඩ් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ මේ වයර් වගේ කෑලි තුන. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙලාවට මේ පින් එක කරකැව්වට පස්සේ ඒ වයර් ඒ තිබ්බ පොසිෂන් එකේම සවිවීමක් සිදු වෙනවා. ඉතින් එතකොට ඔයාට ඒක මේ විදිහට තියලා ෆොටෝස් ගන්න සහ වීඩියෝස් කැප්චර් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 39000ක් විතර වටින අපූරු අඩි රුලක් තමයි මේ. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මිලිමීටර 0.01ක් දක්වා වුණත් ඊටම සියුම් මිනුම් මනින්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා සමහරවිට දන්නව ඇති සිතියම් වගේ දේවල් ඇඳලා තියෙන්නේ එකට 50000 වගේ විශේෂ පරිමාණයන් පාවිච්චි කරලා. ඉතින් ඔයා මේ රෝල් එකට ඒ පරිමාණය ඇතුළත් කරලා සිතියමේ යම්කිසි ලක්ෂ දෙකක් අතර දිග මැනීම සිදු කරොත් ඒ ලක්ෂ අතර තියෙන ඇත්තම දිග මොකක්ද කියලා ලබා දෙන්නත් මෙයාට හැකියාවක් තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ඔයා හිතන්න ඔයාට යම්කිසි දිග කිසියම් කොටස් සංඛ්‍යාවකට බෙදන්න ඕන කියලා. ඉතින් ඒකත් මේ අඩි පාවිච්චි කරලා වාට බොහොම පහසුවෙන් සිදු කරන්න පුළුවන්. රුපියල් 45000ක් විතර වටින අපූරු Nike shoes දෙයක් තමයි මේ. මේ සපත්තකට පුළුවන් මැද්දෙන් මේ විදිහට කැඩෙන්න. මේක මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ඔයාට අත් පාවිච්චි කරන්න නැතුව සපත්තුව ගැලවීමට සහ සපත්තුව පැලඳීමට හැකි වෙන විදිහට. රුපියල් 45000ක් විතර වටින feedback strap එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේකත් ඔයාගේ speaker එකකට තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ඔයාගේ පපුවට මෙම සම්බන්ධ කරන්න ඕන. ඔයා හිතන්න ඔයා game එකක් වගේ play කරනකොට ඒකේ තියෙන sound වල experience එක ගොඩක්ම හොඳින් ශරීරයට දැනෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙඩි තියන වගේ අවස්ථාවක නම් ඒ impact එක මේ හරහා ශරීරයට දැනෙනවා. රුපියල් 60000ක් විතර වටින invisibility shield එකක් තමයි මේ. විශේෂ භෞතික විද්‍යාත්මක සංසිද්ධියක් පාවිච්චි කරලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනව ඇති ඔයා මේක පිටිපස්සට ගියාම ඔයාව මේ හරහා පේන්නේ නැහැ. රුපියල් 120000ක් විතර වටින personal hologram machine එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඕනම 2D image එක 3D විදිහට convert කරලා මේ හරහා ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. තවත් විශේෂම දෙයක් තමයි ChatGPT එදවුම හරහා ඔයාලට මෙයත් එක්ක සංවාදයක් උනත් පවත්වාගෙන යාමේ හැකියාව ඔවුන් සපයලා දීලා තියෙනවා. රුපියල් 9000ක් විතර වටින ට්‍රාන්ස්ලේෂන් ඊයර්බඩ් එකක් විදිහට මේක හැඳින්වෙනවා. ඒ කියන්නේ ඔයා කතා කරන භාෂාව වෙනත් භාෂාවකට පරිවර්තනය කරලා එහා පැත්තේ ඉන්න අසන්නට ඇසීමට සලස්වන්න මෙයාට පුළුවන්. මේ වෙනකොට භාෂා 40ක් සහ එක එක විදිහේ ඇක්සන්ට් විශාල ප්‍රමාණයකුත් මේක අන්තර්ගත වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රුපියල් 120000ක් විතර වටින මෙටා ග්ලාසස්. ඔයාලට මතක ඇති මෙටා සමාගම රේබෑන් සමාගමත් එක්ක කොලැබ් එකක් විදිහට තමයි මේක එළිදැක්වීම සිදු කරේ. මේ සංග්ලාස් එකේ පටියේ පොඩි ස්පීකර්ස් දෙකක් අන්තර්ගත වෙනවා. ඒ අනුව ඔයාලට මේකේ සින්දු වගේ දේවල් උනත් ඇසීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ ඔක්කොම කන්ට්‍රෝල්ස් මේ පටියේ තමයි තියෙන්නේ. තවත් විශේෂ දෙයක් විදිහට මේ සංග්ලාස් එකේ අයිනෙන් පොඩි කැමරාවකුත් අන්තර්ගත කරලා තියෙනවා. ඒ අනුව ෆොටෝස් කැප්චර් කරන වගේම වීඩියෝස් වගේ දේවල් උනත් මේක පාවිච්චි කරලා ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. රුපියල් 2000කට වගේ මිලදී ගන්න පුළුවන් ફોકસ સાઉન્ડ ડિરેક્શનલ સ્પીકર එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනව ඇති સ્પીકર එකක් කියලා කිව්වට මේක ටිකක් හරිම අමුතු ડિવાઇસ එකක්. මේක ඇත්තටම නිෂ්පාදනය කරලා තියෙන්නේ කෙනෙක්ගේ දිහාවට මේක හරවලා තියුවාම ඒ කෙනාට විතරක් වැඩිපුර ශබ්දය ඇහෙන විදිහට. මේකේ පාවිච්චි කරලා තියෙන විශේෂ තාක්ෂණය නිසා ඔයා ඉන්න පැත්තට වඩා අනිත් පැත්තකට මේක හරවලා තියුවොත් ඔයාට ඊටාම අඩු ශබ්දයක් තමයි මේකේ නැසෙන්නේ.
රුපියල් 36000ක් විතර වටින පැරා ෆ්ලොයිඩ් ස්පීකර් එකක් තමයි මේ. මේක ඇතුලේ මේ තියෙන්නේ මැග්නටික් ෆ්ලොයිඩ් එකක්. ඉතින් නිකුත් වෙන ශබ්දයට අනුව මෙයා හරි අපෝරු ඩාන්ස් එකක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. රුපියල් 390000ක් විතර වටින එයාබීල් SR5 කියන සූට්කේස් එක තමයි මේ. මේක දිනේ වැදගත්ම දේ තමයි ඔයාට පොඩි බයිකයක් විතර වෙනස් කරලා පදගෙන යන්න උනත් පුළුවන්. ඒ වගේම මේ සූට් කේස් එක ටිකක් විශේෂයි. ඔයාගේ අතේ මේ ස්ට්‍රැප් එක පැනඳ ගත්තට පස්සේ මේ සූට් කේස් එක ඔයාගේ පස්සෙන් ඉබේම එනවා. රුපියල් 750000ක් විතර වටින මැජික් ෆිට්නස් මිරර් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ සමාගම් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ පර්සනල් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඔයාට ෆිට්නස් කරන්න අවශ්‍ය උපදෙස් වගේ දේවල් ලබා දෙන්න මෙයාට හැකියාවක් තියෙනවා. රුපියල් 111000ක් විතර වටින ඊ බයික් එකක් තමයි මේ. ෆින්ගර්ප්‍රින්ට් එකක් තියලා තමයි ඔයාට මේ බයික් එක අන්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම සිග්නල් ලයිට් සහ හෙඩ් ලයිට් වගේ දේවල් උනත් මේක අන්තර්ගත වෙනවා. තවත් විශේෂ දෙයක් විදිහට මේ බයික් එකේ හබ් එකක් ඔයාට බලා ගන්න බෑ. රුපියල් 114000ක් විතර වටින self balancing robot කෙනෙක් විදිහට මේව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති ගොඩක්ම powerful විදිහට මෙයව නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම මෙයාගේ දින වැඩගත්ම දෙයක් තමයි ගවන් කරන අතරතුර උඩ පයින්න උනත් මෙයාට හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ රුපියල් 124ක් විතර වටින Xiaomi transparent TV එක. ඔයාලට සමහරවිට මතක ඇති මීට ගොඩ කාලයකට කලින් තමයි Xiaomi සමාගම මේ TV එක එළිදැක්වීම සිදු කරේ. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ transparent panel එකක්. ඉතින් ඔයා TV එක පාවිච්චි කරන්න නැති වෙලාවට මේක නිකම්ම නිකන් විදුරුවක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ අතරින් ඔයා කැමතිම gadget එක මොකක්ද? සහ ඒ ගැන ඔයාගේ අදහස් පල්ලෙහෙන් comment කරන්න අමතක කරන්න එපා.